ඇමතුම මොකද අද හදිසියෙම මේ තැපැල් මූලස්ථා මේ තැපැල් මධ්‍යම තැපැල් හුවමාරු විසිටියක් කරේ. නෑ ඇත්තටම මධ්‍යම තැපැල් හුවමාරු කියන්නේ අතිවිශාල සේවාවක් කරන මධ්‍යස්ථානයක්. අපේ තැපැල් දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම විදේශ රටවලින් එවන පාසල් විශාල ප්‍රමාණයක් රට තුළට මධ්‍යම තැපැල් හුවමාරු හරහා තමයි බෙදාහැරීම් කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා අද ලෝකේ පුරා වගේම අපේ රටෙත් මත්ද්‍රව්‍ය සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ මත්ද්‍රව්‍ය ඇතුළත් පාසල් මේ මධ්‍යම තැපැල් හුවමාරුව හරහා ඒ හුවමාරු වීමේදී යම් යම් සිදුවීම් සිදු වෙලා තියෙනවා මාධ්‍ය තුල විශේෂයෙන් වාර්තා කරා. ඉතින් ඒ අනුව ඒ මත්ද්‍රව්‍ය පාසල් හුවමාරු වෙන්න තියෙන අවස්ථාවන් අපි නැති කිරීම සඳහා අනිවාර්යෙන් වහාම පියවර ගන්නවා. විශේෂයෙන්ම මෙහි අපි විහුවේ පැහැදිලි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉතා ඉක්මනින් පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා නාකොටික් අංශයේ ස්ථානයක් මෙහි ස්ථාපිත කරන්න කටයුතු කරනවා. වගේම විශේෂයෙන්ම CCTV දර්ශනවල යම් යම් ප්‍රශ්න ගැළලු තියෙන බව අපිට හැඟී ගියා. ඒ අනුව සම්පූර්ණයෙන්ම කැමරා පද්ධතිය පැහැදිලි නිරවුල් කරන්න සහ නිවැරදි ස්ථානවල ස්ථානගත කරන්න අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මේක විශාල සංකීර්ණ කටයුත්තක්. ඒ නිසා විශේෂයෙන්ම රේගුවත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා තැපැල් දෙපාර්තමේන්තුවත් එක්ක. ඒ වුණත් විවිධ අය විවිධාකාර ස්වරූපයෙන් වංචනික විදිහට ඒ මත්ද්‍රව්‍ය මෙන් හෝමාරු කරන එක වැළැක්වීම සඳහා යම් ඉඩකඩක් තිබ්බද ඒ ඉඩකඩ නැති කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ඉතා ඉක්මනින් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නෑ මේ වෙනකොටත් අපි විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නාකොටික් ආයතනයේ නිලධාරීන්ගේ සහයෝගය ගන්න දැනටත් අපිට ලැබෙනවා. ඒ පැය 24 පුරාම අපිට ලබා ගන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ මධ්‍යස්ථානයේ ඒක ඒ නිලධාරීන්ට එන්න ස්ථානයක් අපි වෙන් කරලා දීලා ඔවුන් පැය 24ම සේවය ලබා ගන්න පුළුවන් විදියට වැඩපිළිවෙල ඉතාම කඩිනමින් ආරම්භ කරනවා. මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සකසමින් යනවා. අපි දැක්ක දැන් ඊයේ පෙරේද සිදුවීමක් සිදු වුණා. මේ වගේ සිදුවීම් මේ මේ ආයතනයේ මේ ස්ථානය තුල සිදු වෙලා තියෙනවද පෙර කොහොමද ඉතත්? මේට පෙර අවස්ථා ගණනාවක සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කෝටි ගණනක මත්ද්‍රව්‍ය මේ ස්ථානයේදී විශේෂයෙන්ම අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒවට අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු කරලා තියෙනවා. මං හිතන්නේ මෙතනින් හෝමාරු වෙන මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් අපේ විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ තැපැල් දෙපාර්තමේන්තුව නිලධාරීන් විශේෂයෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීම තුළත් ඒ වගේම රේගුවෙන් අපිට ලැබෙන දෙන සහයෝගයත් එක්ක මේ දෙගොල්ලම ඒකාබද්ධතාවයෙන් තමයි මේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම ඒ සියල්ල හඳුනා ගැනීම කරන්නේ. ඒ නිසා මේ වෙනකොට අපිට අවශ්‍ය ඒ පරීක්ෂණ කරන්න අවශ්‍ය මැෂින්ස් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඒවා ඒ සම්බන්ධව නවීන තාක්ෂණය යුතු තුනක්ම තියෙනවා. නමුත් යම් යම් ප්‍රශ්න තියෙනවා හඳුනා ගැනීමේදී. ඉතින් ඒ නිසා ඒ තැන්වලින් තමයි මේ සමහර උදවිය රිංගල යන්න කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ හැම අංශයක් කරීම අපි අවධානය යොමු කරලා සම්පූර්ණ මේ විවිහෙත් යම් වෙනස් වීම ඇති කරලා මේ தත්ත්වය මගහරවා ගන්න මැදිහත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තැපැල් ප්‍රතිතුමත් ඒ වගේම ඒ අංශ සියලුම අපේ නිලධාරීන් මෙහි බාරව කටයුතු කරන මධ්‍යම තැපැල් හුවමාරුවේ අපේ උසස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා අපි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා වහාම.